ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත නිරිත දිග මෝසම් සක්‍රිය වෙයි පළාත් කිහිපයකට අදත් වැසි දිස්ත්‍රික්ක හතරකට නායෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ සහල් තොග සංගවාගෙන සිටින පුද්ගලයින්ට ඇමති බන්දුලගෙන් අනතුරු ඇඟවීම් පොහොර නොමැති වීමෙන් මෙරට සහල් හිඟයකොත මතුවිය හැකි බවට විපක්ෂයෙන් චෝදනා උපදේශ ක්‍රියාවට නැංවීම ගැන ජනපතිට බෞද්ධ උපදේශක සභාවෙන් පැසසුම් ව්‍යාජ චෙක්පත් උපයෝගී කරගෙන කෝටියකට ආසන්න ගනුදෙනු කළ අයකු අතුරුගිරිය පොලිස් අත්අඩංගුවට කහ කිලෝග්‍රෑම් 33000 පැන්නු රේගු නිලධාරීන් දෙදෙනෙකු බ්ලූ මැන්ඩල් පොලිස් අත්අඩංගුවට දැන් දේශීය පුවත් දිවයිනට බලපායති අයහපත් කාලගුණ තත්ත්වයක් සමග දිස්ත්‍රික්ක හතරකට නායම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන අතර අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා මේ අතර නිරත දිග මෝසම් තත්ත්වයේ සක්‍රිය වීමත් සමග සුළඟී වේගය ඉහළ යාමේ අවදානමක්ද මතුවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා डिबुल पतन नगरे पस्कंद कड़ावेटी मेहेतु निवास देखकट सह वृत्तीय समिति कार्यालय गोडन गेलकट हानि सिधुति बव डिबुल पतन पोलिसिय पवसन वमान तुरी किसीवेकुट तुआल सिधुवी नोमेति अतर निवास देखे पौल देखकटाय पुद्गली अट दिनकू आरक्षा वसंध ज्ञाति निवास वल तावकालिक नवतायति बवाय अप वार्ताकर संधान कले මෙයතර මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව සහ තද සුළං තත්ත්වයේ හේතුවෙන් මැයි මාර ගසක් කඩා වැටි ඇනහිටේ තිබූ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු මේවන විට යලි යථා තත්ත්වයට පත් කර ඇති බව ගිනිගත් වෙන පොලිසිය සඳහන් කළා. මෙම ගස කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ තිබූ අධිබලිත විදුලි රැහන් සහිත කණු කිහිපයක් ට්‍රාන්ස්ෆෝමරයක් දුරකථන රැහන් සහිත කණු කිහිපයක්ම ප්‍රධාන මාර්ගයට කඩා වැටි ඇති අතර මේ හේතුවෙන් ගිනිගත් වෙන ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිට විදුලි බලයද එන සිටී තිබුණා. ඊයේ දවස පුරා රත්නපුර ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් අද අලුයම වන විට කළුගඟේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා ළඟා වෙමින් පවතින අතර රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ පිහිටි ගම් රැසක පහත් බිම් සහ අතුරු මාර්ග රැසක් ජලයෙන් යට වී තිබුණේ මේ ආකාරයෙන්. මෙතර මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැරෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සියලුම වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන හේයින් කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන් කොත්මලේ ජලාශයේ ජලය පරිහරණය කිරීමේදී සැලකිලිමත්ව සිටින ලෙසයි එම ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටින්නේ. පවතින අධික වර්ෂාවත් සමග හැටන් සමනලගම් ප්‍රදේශයේ කොටසක් අද දින අලුයම නාය ගොස් තිබෙනවා. හැටන් සමනලගම ප්‍රදේශයට පිවිසෙන කෙටි මාර්ගයක යාබද කොටසක් ඊට පහතින් පිහිටි හැටන් නගරයේ වෙළඳසල් දෙකක් අතරට නාය ගොස් ඇති බවයි හැටන් පොලිසිය සඳහන් කළේ. මේ අතර දිවයින දිස්ත්‍රික් හතරක් සඳහා නායම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. කලුතර කෑගල්ල නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික් සඳහා මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. මේ අතර දිවයින හරහා නිරත දිග මෝසම් තත්ත්වයේ සක්‍රියව පවතින බැවින් දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද දිනේදී තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. සබරගමුව මධ්‍යම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100ට වැඩි තද වැසිද ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
महा संगरत्ने उपदेशा योजना क्रियात्मक किरीम पिलिबंदव जनाधिपति बौद्ध उपदेशन सभाव जनाधिपति गोटाबे राजपक्ष महताट सिय प्रसादे पालकरते बेनवा ए हायवन वरट बौद्ध उपदेशक सभाव जनाधिपति कार्यालयदी रसु अवस्थावेदी හයවැනි වතාවට බෞද්ධ උපදේශක සභාව ඊයේ ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. ඒ බෞද්ධ උපදේශක සභාව විසින් මෙතෙක් පළ කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහායි. එහිදී මහා සංඝරත්නයේ උපදෙස් සහ යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති බෞද්ධ උපදේශක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසාදය පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා අනුගමනය කරන පිළිවෙත් යහපත් සහ සාධාරණ සමාජයක් ගොඩනැගීමට ඉවහල් වනු ඇති බවද උපදේශක සභාවේ සමාජික නායක භික්ෂුන් වහන්සේ විශ්වාස සේ පල කර තිබෙනවා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා මහා සංඝරත්නයේ උපදෙස් සහ අදහස් ලබා ගැනීම පිණිස බෞද්ධ උපදේශක සභාව ස්ථාපනය කිරීමට මාස 5කට පමණ පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළා පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ඓතිහාසික ස්ථාන සුරකීම අඩුපාඩු ඉවත් කොට පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය සැලසීම විහාරස්ථාන ඉඩම් නිරවුල් කර පූජා ඔප්පු ලබා දීම දහම්පාසල් අධ්‍යාපනය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පූර්ව ළමාවිය සංවර්ධනය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීම මද්‍රව්‍ය ඕදුර මර්ධනය පරිසර සංරක්ෂණය ශාසන කතිකාවතකට පසුබිම් සැකසීම බෞද්ධ විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීම ඇතුළු තවත් යෝජනා රැසකට රජයේ අවධානය යොමු කිරීම පිළිබඳව මෙහිදී මහා සංඝරත්නය සිය ප්‍රසාදය සහ ආශිර්වාදය ජනාධිපතිවරයා වෙත පළ කර තිබෙනවා රජයේ ඉඩම් තුල සිදු කරන කලුගල් කැණීම් කර්මාන්තය පිළිබඳ සොයා බැලීමට පත්කල කමිටුව විසින් අදාළ වාර්තාව ඊයේ දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හට බාර දෙනු ලැබුවා ඉඩම් කොමසාරිස් ජෙනරාල් RMC එම් හේරත් මහත්මයාගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුව කමිටු සමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විතයි කමිටු වාර්තාව බාර දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා එම කමිටුවේ නිර්දේශ සහ යෝජනාව පිළිබඳ විමසා බැලුවා කලුකල් කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයන්ට ප්‍රායෝගිකව මුහුණ පාන ගැටලු අවම කිරීම සඳහා පරිහරණය සහ කැණීම් ගාස්තු එකම ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් ලබා දුන්නා එනුව කලුගල් කැණීම් කර්මාන්තයේ නියැලෙන ව්‍යාපාරිකයන්ගේ හිඟ බදු මුදල් සහනදායි ක්‍රමවේදයක් යටතේ ගෙවීමට හැකිවන පරිදි සංශෝධන ක්‍රියාත්මක කරන්නයි අග්‍රාමාත්‍යවරයා එහිදී දැනුම් දුන්නා මෙම සංශෝධනයන් ක්‍රියාත්මක වීමේදී නිවසක් තැනීමට කලුගල් මිලට ගන්නා පරිභෝගික ජනතාවට බලපෑමක් නොවන පරිදි මිල ක්‍රියාත්මක විය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ මෙතර සෞඛ්‍ය ශාස්ත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් COVID-19 වසංගතයට මුහුණ දීම සඳහා කොළඹ වෛද්‍ය පීඨයේ දිල්ෂාන් අබේසිංහ සිසුවා නිර්මාණය කළ CPR යන්ත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හඳුන්වා දීම අරලේකහ මන්දිරයේදී සිදු කෙරුණා. හදවතට නැවත පණ දීමට කෙරෙන ප්‍රතිකාරයක් ලෙස CPR ලබා දීම සඳහා යාන්ත්‍රික ක්‍රමවේදයක් මෙයොසේ හඳුන්වා දෙනු ලබනවා. මෙතර රාජ්‍ය සේවයේ දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බලන 2015 2019 කමිටුවේ නව සභාපති ප්‍රවහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රමුඛ කමිටු සමාජිකයන් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස මේට පෙර මහින්ද යපා අබේවර්ධන මහතා කටයුතු කළ අතර එතුමා කතානායක ධුරයට පත්වීමත් සමග නව සභාපතිවරයා ලෙස ප්‍රවහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පත්වී තිබුණා. නව සභාපතිවරයා පත්වීමෙන් පසු පැවති පළමු හමුවන්නේද මෙයයි. ව්‍යාජ චෙක්පත් උපයෝගී කරගනිමින් කෝටියකට ආසන්න ගනුදෙන සිදු කළ පුද්ගලයෙකු අතුරුකිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතුරු දිවයින වටා සිදු කළ වැටලීම් කිහිපයක් දැන් ව්‍යාජ චෙක්පත් උපයෝගී කරගෙන රුපියල් කෝටියකට අසන්න ගනුදෙනු කළ අයකු අතුරුගිරිය පොලිසියට ලද පැමිණිල්ලක් මත ව්‍යාජ චෙක්පත් මගින් ගනුදෙනු කළ භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අශෝක් ආදියප්පන් නැමැති වයස අවුරුදු 48ක් පමණ වන පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ජුකි මැෂින්, වතුර මෝටර්, වායු සමීකරණ, ලැප්ටොප් ජංගම දුරකථන ආදී විදුලි උපකරණ සඳහා ව්‍යාජ නමකින් සහ අහුලාගත් ජාතික හැඳුනුම් පතක් මාර්ගයෙන් බැංකු ඉතුරුම් ගිණුම් හා ජංගම ගිණුම් සාදා ව්‍යාපාරිකයන් රවටා ඒවා මාර්ගයෙන් ණයපත් ගනුදෙනු සිදු කරමින් මෙම පුද්ගලයා භාණ්ඩ ලබාගෙන පසුව අඩු මුදලකට විවිධ පුද්ගලයන් මාර්ගයෙන් මෙලෙස භාණ්ඩ අලෙවි කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. අහුලාගත් ජාතික හැඳුනුම් පත සුනන්ද පෙරේරා යන අයෙකුගේ බවත් ඒ නමින් සහ අශෝක් ආදියප්පන් යන නම්වලින් පෙනී සිටිමින් අතුරුගිරිය, ගල්කිස්ස, කොල්ලුපිටිය, මොරටුව, දෙහිවල ආදී ප්‍රදේශවල මෙම ජාවාරම සිදු කර තිබෙනවා. මොහු සමග චෙක්පත් ගනුදෙනු සිදු කළ කෙනෙක් වේ නම් අතුරුගිරිය පොලිසිය අපරාධ අංශය දැනුවත් කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.
මෙරටින් හමු වූ විශාලතම නීති විරෝධී කහතොකය ඊයේ දින පොලිසිය විසින් ලද තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකදී වටලනු ලැබුවා. එෙහිදී කහ කිලෝග්‍රෑම් 33000 පොලිසිය විසින් සොයාගත්තා. මෙම කහ කිලෝග්‍රෑම් 33000 රේගුවෙන් පිටත් කර හැරීමට අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට රේගු නිලධාරීන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ බ්ලූ මැන්ඩල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙවන විට බ්ලූ මැන්ඩල් පොලිස් බහරේ පසුවන එම රේගු නිලධාරීන් දෙදෙනා මාලිගා කඳ අධිකරණය වෙත අද දින ඉදිරිපත් කිරීමේ අනතුරුව प्रदेश जनप्रिय मोस्तर निरूपण शिल्पी ඇයිගේ ස්වාමි පුරුෂයාද දැඩි ලෙස හෙරොයින් පානේ ටැබ් බැහිවි ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඔවුන්ගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පානදුර නගරයට දෙහිවල සිට සංවිධානාත්මක ලෙස හෙරොයින් අලෙවි කරන පුද්ගලයන් දෙදෙනෙකුද උපాయి දූතයෙකු මාර්ගයෙන් පුද්ගලයන් දෙදෙනෙකුද පානදුර වලාන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් වුණා. කොහමද ගෙන්න ගන්නේ? ඈ දෙහිවල. ඒ කියන්නේ දෙවල් ඉල්ල ගන්න නැත්තම් මෙම පුද්ගලින් දෙදෙනා දෙහිවල සිට සූක්ෂම ලෙස මෙලෙස විවිධ ප්‍රදේශවලට හෙරොයින් අලෙවි කරන බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. අත්අඩංගුවටපත් දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 400ක් සහ ජංගම දුරකථන 6ක් මෙන්ම මුදල්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සියඹලන්ඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර මහතාට ලද තොරතුරක් අනුව සියඹලන්ඩුව පොලිස් බල ප්‍රදේශයේදී සිදු කළ හදිසි වැටලීමකදී සියඹලන්ඩුව ප්‍රදේශයේ හෙරොයින් මද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ප්‍රධාන පෙළේසක්කරුවන් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට පත්ව තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 300ක් සහ හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 260ක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සැකකරුවන් ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේසක්කරුවන් දෙදෙනෙකු වන අතර ඔවුන් දැඩිලෙස මද්‍රව්‍ය වලට බැහි වූවන් බවයි පොලිසිය සඳහන් කළේ. ආර්ථික සහ කර්මාන්ත ශේෂ්ත්‍රයේ දියුණු වීමට නම් මෙරට ඇති බැංකු සහ බලශක්ති ශේෂ්ත්‍ර තුල පවතින ප්‍රතිපත්ති වෙනස් කළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් අපේ රටේ බැංකු සාමාන්‍යයෙන් කර්මාන්ත වලට ණය දෙන්න තියෙන උනන්දුව බොහොම අඩුයි. යම්කිසි ව්‍යාපාරිකයෙක් හැදෙනවා වගේ පිරුණම ගෙදරට ඇවිල්ලාම තමයි ණය දෙන්නේ. ඒ ව්‍යාපාරිකයා සමහරලාට ඒ ණය මුදල ගන්න ඒ ව්‍යාපාරයේ සංවර්ධනය සඳහා නෙවෙයි අල්ලපු ගෙදර මිනිහට වඩා හොඳ වාහනයක් ගන්නවා. ඒ විදිහට ගෙදරට ඇවිල්ලා හාදු දෙදී ණය දීපු බැංකු තමන්ගේ සේවාදායකයා තරමක් දුෂ්කරතාවයකට අමාරුවකට පත් වුණාම ඊට පස්සේ පේන්නේ මේ සේවාදායකයා එක්කෝ ත්‍රස්තවාදියෙක් නැත්නම් ඊටත් වඩා අන්ත මිනිහෙක් හැටියට. එතෙන් සිට බැංකුව බලන්නේ යාගේ තියෙන සබ්බ සකල මනාවම කොහොමද අත්පත් කරගන්නේ කියලා. මම හිතනවා මේ අපේ රටේ ආර්ථික සහ කර්මාන්ත දියුණු වෙන්න නම් ප්‍රධාන සාධක දෙකක් වෙනස් වෙන්න වෙනවා. එකක් අපේ රටේ බැංකු, දෙක අපේ රටේ බලශක්තිය. අධික මිලක් ගෙවල විදුලි බලය අරගෙන කර්මාන්ත කරන්න පුළුවන් නම් ලෝකේ හැම පුළුවන් වෙච්ච රටක් මම දැකලා නැහැ. ඒ වගේම අද පවතින බැංකු වල ප්‍රතිපත්තිය හා සමාන ප්‍රතිපත්ති තියෙන කිසිම රටක ව්‍යවසායකයන් හෝ කර්මාන්ත පණ ගැහිලා නැහැ. ඒ අනුව අවශ්‍ය කරන වෙනස්කම් සිදු කිරීම සඳහා අපි රජයක් හැටියට උපරිම වශයෙන් කැපවිය යුතුයි කියන ස්ථාවරයේ මම ඉන්නේ. රටේ පවතින පොහොර හිඟය හේතුවෙන් ඉදිරියේදී රට තුළ සහල් හිඟයක් ඇතිවීමේ අවධානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජය පෙරේරා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මම ඉතාමත් කනගාටු වෙනවා මේ අවස්ථාවේදී අද අපේ රටේ ජනතාවට තමන්ගේ වැවිලි ආර්ථිකය නගා හිටවන්න හැකියාවක් ලැබිලා නැහැ. විශේෂයෙන්ම කුඹුරු වගාවට සම්බන්ධලා ඉන්න විභාගවලට සම්බන්ධලා ඉන්න ඒ අයටත් නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න ගණනාවකට අද මේ පෝර හිඟිය නිසා අද ඇතිවලා තියෙනවා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම ජනාධිපතිවරණේ වෙලාවේදී වර්තමාන අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කරුවේ නොමිලේ පෝර ටික ලබා දෙනවායි කියලා. නමුත් අද මම තමන්නාසලට කියන්න ඕනේ නොමිලේ තියක් අද සල්ලි වලටවත් පෝර ලබා ගන්න ජනතාවට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී අපි මතක් කරන්න ඕනේ. අද මං හිතන්නේ බරපතල ප්‍රශ්නයකට මුණ පාලා තිනවා තමන්ගේ ඉදිරි ගොවිතැන කරගෙන යන්නේ කොහොමද කියන එක ගැන මං හිතන හැටියට මේ තත්ත්වය උද්ගත වුණොත් එම අනිවාර්යෙන්ම මේ රටේ සහල් ලිංගයක් ඉදිරියේ ඇති වෙන එක වළක්වන්න මේ ආණ්ඩුවට හැකියාවක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ පෝර ටික ලබා දෙන අවස්ථාවේදී තත්ත්වයෙන් බාල පෝර තමයි ලැබෙන්නේ. මම හැම වෙලේම දේශීය ආර්ථිකය ගැන කතා කරනවා, විශේෂයෙන් ආයනන සීමා කරන්න කතා කරනවා, අපේ ගොවිතැන අපිම කරගන්න ඕනේ කියලා කතා කරනවා. නමුත් මේ ආණ්ඩුවට පුළුවන්කම ලැබිලා නැහැ. මේ අවුරුද්දක් ගත වෙන අවස්ථාවේ උනත් මේ වලට සහන සලසා දෙන්න එහෙම නැත්නම් විකල්ප
වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඉතින් මම ඉල්ලා සිටින්නේ මේ රජයෙන් විශේෂයෙන්ම ඉතාමත් හොඳ තත්ත්වයේ පොහොර ජනතාවට ලබා ගන්න පුළුවන් මුදලකට ලබා දෙන්න කියලා අපි ඉල්ලීම කරනවා. රට තුල කුමන තත්වයක් පැවතියත් සහල්වල මිල ඉහළ දැමීමට රජය තීරණය කරන මැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති සාකච්ඡාවකට එක් වෙමින්. අපි රජයක් වශයෙන් තීන්දුව කරලා තියෙනවා මොනම හේතුවක් නිසාවත් පනවලා තිබෙන සහල්වල මිල හෝ පාරිභෝගිකයන් මිල දී ගැනීම සඳහා නියම කරලා තියෙන උපරිම සිල්ලර මිල වෙනස් කරන්න කිසිදු අදහසක් නැහැ. විශේෂයෙන් අපි දන්නවා මේ රටේ ජීවන වියදමේ ප්‍රශ්නේට ජනතාව මුහුණ දීලා තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී රජයට පුළුවන් කමක් නැහැ කිසිම ආකාරයකින් සිල්ලරට සහල් කිලෝවක් විකින්න මිල සත පහකින්වත් වැඩි කරන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට සහතික මිලට වඩා වැඩි මිලට වීතෝක රැස් කරන තොග වෙළඳපොළට නිකුත් කරන්න නැති විශාල පිරිසක් සිටින බව මෙතනදී වාර්තා වුණා. ඒක නිසා අකමැත්තෙන් වුණත් ආරක්ෂිත තොගිය පවත්වාගෙන යාම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ආනයනය කරන්න යුතුයි කියන යෝජනාව මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද එහෙම නැති වුණොත් වෙළඳපොළේ සහල් මිල ඉහළ යාම පාලනය කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙන නිසා. ඊයේ දින කොවිඩ් 19 ආසාදිතින් 5 දිනකු මෙරටින් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3281 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් ගතව සිට මෙරටට පැමිණි පුත්කලින් 5 දිනකට කොවිඩ් 19 වෛරසය ආසාදිනය වී ඇති බව ඊයේ දින තහවුරු වුණා. හොංකොං සිට පැමිණි අයෙකු, ලයිබීරියාවේ සිට පැමිණි අයෙකු, බහරේන් සිට පැමිණි අයෙකු, ඕමන් සිට පැමිණි අයෙකු සහ ඉන්දියාවේ සිට පැමිණි ඉන්දියානු ජාතිකයෙකු මෙලෙස කොවිඩ් 19 වෛරසය ආසාදිනය වී ඇති බවට හඳුනාගෙන තිබුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතින්ගේ සංඛ්‍යාව 3281 දිනකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට සමස්ත කොවිඩ් 19 ආසාදිතින්ගෙන් 360 දිනකෝ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. ඒ අනුව ආසාදිතින් 208 දිනකෝ තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලැබෙනවා. ඊටපෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලඥයින් පිරිසක් දේශපාලන පරිගණීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. ඒ අද පෙරවරු 10ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔවුන් හට ලබා දුන් දැනුම් දීමකට අනුවයි. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලඥයින් පිරිසක් දේශපාලන පරිගණීම් පිළිබඳව සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව හමුවේ අද දින පෙනී සිටීම සඳහා පැමිණියා. පෙරවරු 10ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එම කොමිසම විසින් දන්වා තිබුණා. දිවිනගුම හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව වග උත්තරකරුවන් ලෙස නම් කළ ඔවුන් අද දින කොමිසම හමුවේ පෙනී සිටියා. යහපාලන රජයේ පැවති දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයින් වන මංගල සමරවීර පාටලි චොම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, මලික් සම්රවික්‍රම, අනුර කුමාර දිසානායක, ආර් සම්බන්දන් සහ එම් ඒ සුමන්දිර ඥානාය අද දින ජනාධිපති කොමිසමේ පෙනී සිටියා. මේ අතර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග විරතුංග මහතාද අද දින දේශපාලන පරිගණීම් පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. ඒ පොතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.